Hello, I think I'm going to go to the anniversary video. I think I'm going to make a video. I think Veladavagi Moguladana, Mansa, Mani birthday, third anniversary, Etakuta, a pig with the function at a mama, Godakaria, doi, cakeka, killingan, I think Maki birthday, Wagi cake, got to the Renanetta, Monhari, Hadisia, Kono the Gani. But cakea, Kadagan, very you know that the Mangasani Kurtu, Wagi, they are king the Tamai, Godakwila, what a mama cake, a killingan is a ha. Immediate family can ignave in Akari, think Vilavanu. මට තියෙන වැඩත් එක්ක තමයි ඩිසයිඩ් කරන්න මම කේක් එකක් හදනවද නැද්ද කියන එක. ඉතින් අපේ ඇනිවර්සරි කියනවා මෙඩිකල් අවුරුදු 8ක්. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ පාරක් කේක් එකක් හදනවා කියලා. මේ පාර ලොකුවට ඇනිවර්සරි එකට මොකුත් ස්පෙෂල් දේවල් කරන්න තරම් ටයිම් එකක් නැහැ. ඒක තමයි අපිට මේ වෙලාවේ හදිසියෙ ඕගනයිස් කරගන්නත් බැරි වුණා. අනිත් එක දැන් අම්මලාත් ඇවිල්ලා ඉන්නවා ටිකක් බිසි. ඉතින් ඒකයි බබාලත් එක්ක යනකොට ඒගොල්ලන්ට ගැලපෙන තැන් වලට යන්නත් ඕනේ. ඉතින් ඔය වගේ දේවල් හින්දා අපි දෙන ලුකුවට මේ පාර ප්ලෑන් කරේ නැහැ. අනිත් එක තිය අට අවුරුදු 8ක්නේ මැරි කරලා ඉතින් 5 7 එතකොට 10 වගේ ඉතින් ටිකක් ලුකුවට ප්ලෑන් කරනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් then mama make cake a hadanne yanne. Iti mama iye rare cake ek haduwa. Then ada icing karala okkoma ready karana heta thamai anniversary ekata. Iti husband wedata gihilla. Mama gedara indan weda. Mama iti udai 6ට පටන් ගන්නවා. දැන් වෙලා 3:30යි. ඔව් දැන් වෙලා 3:30යි. ඉතින් මම 2:30 වෙනකොට වැඩ ඉවර කරනවා. ගෙදර ඉඳන් වැඩ කරනකොට ඉතින් එහෙම ඒ වෙලාවට ඉවර වෙන්නෙත් නැහැ. නමුත් මොන හරි හවස වැඩක් තිබ්බොත් මම අනිවාර්යෙන් පැය 8න් කොහොම හරි වැඩ ටික ඉවර කරන්න තමයි try කරන්නේ. මොකද මේ නැත්තම් අර ඒකේ කොච්චර මේ කොච්චර වෙලා හිටියත් ඒක අර ගාණක් නැති වෙනවා ටික වෙලාවක් ඉන්නකොට පැය 8ද 10ද වැඩ කරන්න කියලා. අනිත් එක බබා නිදාගත්තොත් තවත් මට වෙලා ඉන්න chance එක හම්බ වෙනවා. ඉතින් අද කොහොම හරි manage කරගත්තා මම. Fresh flowers stick a gandone. Fresh flowers stick a gande unknown. Then our taking Egolo in a way, I will like him on the Anakila Kamanum Hitagin in me. Look at the Baba Tikariga Kiana car the Rekinikna Montessori Gila. And it taken our Mamma Tiaga and Mamma Gilder Vedaka and the other set. Then now we have one hair. Samani celebration එකක් තියෙද්දී ඔයගොල්ලෝ කොහොමද කරන්නේ කේක් හදනවද නැත්නම් dinner out යනවද lunch එකක් ගන්නවද නැත්නම් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා කෑම හදලා celebrate කරනවද කොහොමද ඔයගොල්ලෝ සාමාන්‍ය ඔයගොල්ලෝ ගෙදර celebration එකක් කරන්න කියලා ඔයගොල්ලෝ comment එකකින් දාන්න පුළුවන්. යාව warehouse එකට මාල් වගේ අපාරන්න එනසලු
එකක් ඕනේ නැහැ මල් එකක් ගන්න විතරයි ආවේ. ට්‍රොලි එපා මල් එකක් අරන් ගෙදර යනවා. මල් එකක් ගන්න ආවේ. රතු වේව මොකුත් නැහැ කහ විතරයි. ට්‍රොලියක් ඕනේ නැහැ. ඊට පස්සේ මම වෙයාහවුස් එකේ මල් ටිකක් අරගෙන ඇවිල්ලා තමයි ෆයිනල් ටච්අප් ටික කේක් එකේ කරන්න හිතුවේ. මොකද එතකොට කේක් එක හොඳට ෆ්‍රීස් කරලා හයි වෙලා තියෙන හින්දා ඩෙකරේට් කරන්න ගියාම ලේසි. ඉතින් ඒ අතරතුරේ බබාලා දෙන්න ඩිනර් ගන්න ඕගොල්ලොන්ට පේනවා ඇති. මම ඉතින් 8th anniversary එක හින්දා හැපි ඇනිවර්සරි කියලා ලියලා චූටි කේක් එකක් එහෙම ලොකුවට ඩෙකරේෂන් දාලා හැදුවේ නැහැ. මේ මොකද සෙලිබ්‍රේට් කරන්න ඕනේ මොන හරි ඒ හින්දා තමයි මම අනිවාර්යෙන් මේ කේක් එක හැදුවේ. ඉතින් මම කේක් ඕඩර්ස් වලට හදද්දී නම් ගොඩක් වෙලාවට ඒ ක්ලයන්ට්ගෙන් ෆොටෝ එකක් ඉල්ලනවා කේක් එකේ. නමුත් ගෙදරේව හදද්දී මම දැන් අපේ ඇනිවර්සරි වගේ නම් මට කැමති විදිහට මම ඩෙකරේට් කරගන්නවා. හෙලෝ, ගුඩ් මෝර්නින් ඔයාලට. අද අපේ ඇනිවර්සරි එක. ඉතින් ඉරිපත් හැදුවා. දැන් උදේ තියෙනවා ලංකට් එකේ අපොයින්ට්මන්ට් එකක්. ඒ කියන්නේ පුතාගේ තියෙන අවුරුද්දේ අපොයින්ට්මන්ට් එක. උදේ මේකට යන්න ඉන්නේ. කිරිබත් ටිකක් කාලා ඊට පස්සේ අපි ඒකට යන. ඊට පස්සේ අපි ලන්ච් එකක් බුක් කරලා තියෙනවා කොඩියට සෙලිබ්‍රේට් කරන්න. ඊට පස්සේ ඒකට යන්න හදන්නේ. දැන් කට්ටියත් එක්ක යන. කේක් එක තාම ඩෙකරේට් කරන්න ඉවර නැහැ. එළියෙන් තිබ්බා මේ. මොකද ෆ්‍රිජ් එකේ ඊයෙ රෑ තිබ්බේ. ඊට පස්සේ ඇවිල්ලා ෆ්ලවර්ස් ටික දාලා ඒක ඩෙකරේට් කරනවා. එකතු වෙලා ඉන්න. කවදත් අපේ ගෙදර මුලින්ම මම අනිවාර්යෙන් කෑම ලෑස්ති කරන්න බබාලා දෙන්නට. මොකද පොට්ටෝ දෙන්න සෙටල් වුණාම අපිටත් නිදහසේ කන්න බොන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මුලින් මේ දෙන්නට කන්න දීලා ඊට පස්සේ තමයි හස්බන්ඩ් මයි නිදහසේ රස විඳින්න අපි හදන කෑම එකක්. ඒක තමයි සැනසීමක් කිව්වොත් හරි. මොකද නැත්තම් ඒ දෙන්න සෙටල් වුණ නැත්තම් අපිටත් කන්න විදියක් නැහැ. ඉතින් ඒ දෙන්නට හදලා ඉදන සෙටල් කරලා තමයි ඉතුරුවට ටික් කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකට පොඩියට ඇල්බම් එකේ ෆොටෝස් ටිකක් ඇටච් කරා. ඉතින් ඇල්බම් එකේ චූටි වීඩියෝ එකක් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් මගේ වෙඩින් එකේ. ඉතින් මේ විදිහට තමයි අවුට්කම් එක. මම ෆ්ලවර්ස් ටිකක් ගහලා ඊට පස්සේ බටර් ක්‍රීම් වලින් තමයි මේ කේක් එක හැදුවේ. මොකද ෆොන්ඩන්ට් වලින් කරන්න තරම් මට වෙලාවක් තිබුණා. ඉතින් බටර් ක්‍රීම් එක රහයි හින්දා එහෙමත් වෙනසකටත් එක තියෙන්න ඕනේනේ.
ඊට පස්සේ අපි ලන්ච් එකකට යන හින්දා අපි කේක් එක කපලා කෑලා කාලා තමයි අපි ලන්ච් වලට යන්න පිටත් වුණේ. ඉතින් බබාලා දෙන්න ඒගොල්ලෝගේ හැම එකටම ඒගොල්ලෝ ඉතින් හැපි බර්ත්ඩේ නේ දෙනා හැපි බර්ත්ඩේ අම්මි අප්පච්චි කියලා. ඊට පස්සේ දෙන්න කේක් කෑලා කාලා තමයි දෙන්න කේක් වලට හරි ආසයි. ස්පෙෂලි මම හදනවා නම් තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කන්න කැමති. පිට තැංගලකට ගියොත් ඒගොල්ලෝ චූටි කෑල්ලක් වගේ කනවා. නමුත් ගෙදර හැදුවොත් ඒ දෙන්න අනිවාර්යෙන් ඒක හරියට රස විඳිනවා. අද ඉතින් අපේ ඇනිවර්සරි එක අපි දැන් මේලියට යන ගමන්. ඉතින් කේක් එකක් චූටියට හදලා කපලා දැන් අපි ලන්ච් වලට යනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඩිනර් අවුට්ස් යන්නේ හින්දා වෙනසකටත් එක අද ලන්ච් අවුට් එකක් යනවා කියලා හිතුවා. එකක් තමයි ගොඩක් වෙලාවට ඇනිවර්සරි එක සතිය දවස්වල වැටුණාම අර රෑටනේ. එතකොට උදේ ඔෆිස් යන හින්දා ඉතින් දවල්ට සෙලිබ්‍රේට් කරන්න බෑ. ඉතින් අද සැටර්ඩේ දවසක්. ඒ හින්දා අද අපි ලන්ච් වලට යනවා කොහොමද ඉතින් මේ දෙන්නට කේක් කන්න ඕන වෙලා ඒ දෙන්න වාහනේ ඇතුලේ කේක් කනවා. එකයි අපි ඉතින් ලොකුර මේ පාර මොකද ප්ලෑන් කරන්න. එකක් අද වහිනවා හොඳටම. ඉතින් කෙනෙක් වහිනකොට අපිට ප්ලෑන් කරගන්න බෑ. අන්තිම තාම සනීප නැහැ. අපිට ඔක්කොටම හොඳටම හෙම්බිරිස්සාවයි කැස්සයි. ඒ හින්දා මේ ඉතින් මොකුත් එළියේ ඔය නාද හොට් පූල් සරා මේවා ස්පාවල්ට යන්න බැහැ කැස්ස තියෙද්දි. මේ හින්දා ඒ ප්ලෑන්ස් ඔක්කොම ඉවරයි. පස් වෙලාවක තමයි ඒවා. ඉතින් දැන් අපි ලන්ච් එකකට යන්න හදන්නේ. ගිහිල්ලා පෙන්නනම් ඕගොල්ලොන්ට කොහොමද අපි ලන්ච් එක ඉතින් මොනවද අපිට තියෙන්නේ ඒවා විස්තර ටික බලමු. එන වීඩියෝ එකත් එක්ක එකතු වෙලා දැන් අපි ලන්ච් ගන්න හදන්නේ. ඉතින් සිටි එකේ කෝඩිස් හොටෙල් එකේ තමයි අපි බෆේ එකට ඇනිවර්සරි එකට යන්න කියලා හිතේ. ඉතින් අපි මෙතන අපි දෙන්න මම ඉදුව ඉන්න හස්බන්ඩ් වාහනේ පාක් කරලා එනකම් බලාගෙන. කෝඩිස් හොටෙල් එකේ බෆේ එකට අනිවාර්යෙන් බුකින් එකක් දාන්න ඕනේ. ඉතින් බුකින්ස් නැතුව ඒගොල්ලෝ බෆේ එකට යන්න විදිහක් නැහැ. මොකද ඒකින් මම හිතන්නේ ඒගොල්ලෝ හෙඩ් කවුන්ට් එක බෆේ එක අරේන්ජ් කරන විදිහ හදාගන්න හින්දා කලින් බුකින් එකක් දාන්න ඕනේ. ඉතින් ඔන්ලයින් දාන්න පුළුවන්, කෝල් කරන්න ඕනේ. ඔන්ලයින් ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එක ත්‍රූ අපිට බුකින් එක දාගන්න පුළුවන්. ඉතින් මන් ටිකක් වීඩියෝ කරා කොහොමද මෙහි බෆේ එකක් වෙන්නේ කියලා. මොකද ලංකාවේ අපි දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් ලන්ච් බෆේ එකකට ගියාම රයිස්, ඡාති, නූඩල්ස්, එතකොට අපි චිකන්, බීෆ්, පෝක් ඔය විදිහට ගොඩාක් වෙරයිටි එකක් තියෙනවානේ. ඉතින් න්ියුසීලන්ඩ් වල සාමාන්‍යයෙන් ඉච්චර වෙරයිටි එකක් නැහැ. නමුත් තිබ්බ වෙරයිටි එක ඇත්තටම හොඳයි. මොකද මේකේ එක එක විදිහට කොටස් කරලා තිබ්බ චයිනීස්, ඇමරිකන්, එතකොට ග්‍රිල් සෙක්ෂන් එක, ඉන්ඩියන්, සැලඩ් බා එකක්, ඩිසර්ට්ස් වෙනම ඔය විදිහට හරි ලස්සනට අරේන්ජ් කරලා තිබ්බා. අනිත් එක ප්‍රයිස් එකට මේකේ $99ක් වෙනවා එක්කෙනෙක්ට. ඉතින් ඒ ප්‍රයිස් එකට හරිම වර්ත්. මොකද ගොඩාක් ඔප්ෂන්ස් තිබ්බා. ෆ්‍රෙෂ් ෆිෂ්, එතකොට ෆ්‍රෙෂ් මසල්ස්, ඒ වගේ එක්ස්පෙන්සිව් දේවල් පවා මෙතන තිබ්බා. මොකද අපිට ඕනනම් මැරිනේට් කරලා, නැත්නම් මැරිනේට් කරන්න නැතුව නිකන් ග්‍රිල් කරලා ඕන විදිහකට හදාගන්න පුළුවන් ඒගොල්ලොන්ට කියලා ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. ඉතින් කැමති කෙනෙක්ට කැමති විදිහට කන්න බොන්න හැකියාව තියෙනවා. අනිත් එක බෆේ එකක් හින්දා එහෙම ලිමිට් එකක් නැහැ. ඕන තරම් බෙදාගෙන කරගෙන අපිට කන්න පුළුවන්. Thank you.
රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා කන්න ස්ටාර්ට් කරා මොකද මෙතන සේකක් තියෙන්නේ ඉතින් ආපු ගමන් කන්න කට්ටියත් එක්ක කනවා කාලා ඉන්නන ඩිසර්ට් සෙක්ෂන් එකක් තියෙනවා හොඳ ඉතින් කොහොමද කියලා එකක් ඉතින් අපි කන්න පටන් ගත්තා අපි මේක සාමාන්‍යයෙන් දවල් 12 ඉඳලා 2:00 වෙනකන් තමයි මේ බෆේ එක තියෙන්නේ. ඉතින් අපි ගියේ 12:00 විතර. අපි යනකොටත් සෙනග ටිකක් හිටියා. ඉතින් ගොඩක් අය බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න ඇනිවර්සරි ওই වගේ දේවල් වලට තමයි ඇවිල්ලා තිනා. අනිත් එක ඒගොල්ලෝ බර්ත්ඩේ එකක් හැම සෙලිබ්‍රේට් කරද්දී ඇවිල්ලා කේක් එකක් කපලා විෂ් කරලා යනවා. ඉතින් ඒක හරියට ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ දෙයක් අපේ බර්ත්ඩේකට ඒගොල්ලොත් ලෑස්ති වෙලා ඇවිල්ලා විෂ් කරන එක. ඉතින් මේ ඒරියා එකේ තමයි ඔක්කොම ඩිසර්ට්ස් වර්ග තිබ්බ. ඩිසර්ට්ස් ගොඩක් තිබ්බා. ෆ්‍රෙෂ් ෆෲට්ස් එතකොට කේක්ස් ජාති ඒ වගේම චොක්ලට් ෆවුන්ටන් දෙකක් තිබ්බා. වයිට් ඇන් චොක්ලට් වෙනම. ඊට පස්සේ අපිට ඕන විදිහට ඒ චොක්ලට් ෆවුන්ටන් එකට අයිස්ක්‍රීම්ද නැත්තම් ෆෲට්ස් වලින්ද ඒ විදිහට අරගෙන කන්න පුළුවන් හැකියාව තිබ්බා. ඉතින් මේක තමයි මගේ ඩිසර්ට් ප්ලේට් එක. ඒ වගේම අපි දෙන්න ඩ්‍රින්ක්ස් ටිකකුත් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් දාන්න බලන්න කොහොමද ලංකාවේ බුෆේ එකක්. එතකොට දැන් අපිත් ඇත්තටම ලංකාවට කාලෙකින් ඇවිල්ලා නැහැ. ඉතින් ඉස්සරහට එන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොනවාද වෙලා තියෙන වෙනස්කම්, මොන වගේ ෆුඩ් ඔප්ෂන්ස් ලංකාවේ තියෙන, ඒ වගේම ප්‍රයිසස් කොහොමද මෙහි ඩොලර් නොවේ කියන්නේ ලංකාවත් එක්ක කම්පෙයර් කරද්දී ටිකක් එක්ස්පෙන්සිව්. බට් මෙහෙත් එක්ක බලද්දී ඒක ලොකු ගාණක් නෙවෙයි. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ටත් මොකද හිතුනේ කියලා. අපි දැන් ලන්ච් එක ඉවර වෙලා ගෙදර යන ගමන් ඉතින් අද වහිනව හොඳට ඕගොල්ලෝ පෙන්නන්න වහිනව මේ දවස් වල ටිකේම මේ අවුරුදු පටන් ගත්ත දවසේ ඉඳලා නිව්සීලන්ඩ් වලට ඕක්ලන්ඩ් වලට වැස්ස. ඉතින් ෂොපින් ටිකක් කරන්න තියෙනවා. මොකද ඔෆිස් එකේ යාළුවෙක්ගේ ෆෙයාවෙල් එකක් තියෙනවා. ඉතින් අපිට සබ්ස්ක්‍රයිබ් කෙනෙකුත් හම්බුණා ඩුබායි ඉඳලා මෙහි ජොබ් එකට ඇවිල්ලා. ඉතින් හරි සතුටුයි අලුත් කට්ටිය අඳුරගන්න ලැබිලා ඒක ගැන. ඉතින් අපි ගිය වෙලාවේ යා හිටියා ජොබ් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අලුත් කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න මොකද ඔයගොල්ලෝ හිතන්නේ කියලා. ලංකාව වගේම තමයි ට්‍රැෆික් එක තියෙන ඕන වෙලාවක මෙහෙත් සිටි එකේ මේ පැත්තේ මේ තියෙන සිටි එක මර්ජ් වෙන විදිහ එක එක හයිවේස් වලින් ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් තැන්ක් යූ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් අපි ආයේ මේ වගේ වීඩියෝ එකකදී හම්බෙමු.